තරා දිනපතාත් ගුවත්පතක ඒ ශාෆි කියන වෛද්‍යවරයා පිළිබඳ ප්‍රවෘත්තියක් අනාවරණය කරනවා. ඒ අනාවරණය කරාට පස්සේ පාර්ලිමේන්තුවේ මේක අර භූමිතල් ගෑවිච්ච ගැරඩියෝ වගේ විපක්ෂ සමහරුයි ආණ්ඩුවේ සමහරුයි දඟලන්න පටන් ගත්තා. මවුරු 1000කට වඩා ගිහිල්ලා පැමිණිලි දාලා තියෙනවා. අද රහස් පොලිසිය පොලිසිය අත්අඩංගුවට ගත්තේ දේපළ උපයාගත්තු ආකාරය පිළිබඳව තියෙන සැකසංකා හින්දා. අද රහස් පොලිසියේ අපි නම්ගම් සහිතව වුණත් අනාවරණය කරන්න ලෑස්ති රහස් පොලිසිය කවුරු හරි ලොක්කෙක් අභියෝග කරනවා නම් රහස් පොලිසිය මේ පරීක්ෂණ කරන නිලධාරීන් උදාහරණයක් හැටියට සාෆි එක්තරා ඉඩමක් ගත්තම ඒකට දාලා තියෙන නීත්‍යානුකූල වටිනාකම හැටියට ලක්ෂ 34යි කියන්නකෝ. හැබැයි මේ ඉඩම සාෆිට විකුණුපු කෙනා, දොස්තර සාෆිට විකුණුපු කෙනා පොලිසියට කට උත්තර දීලා තියෙනවා මම මේක කෝටි 3කට විකී කියලා. මම මේ උදාහරණයකට කියන්නේ. අන්නේ ඒ කට උත්තරේ දීපු කෙනාව දැන් රහස් පොලිසිය තමන් ඉස්සරහට කැඳවලා කියනවා ඔයා ඒ කට උත්තරේ වෙනස් කළා ඔයා මේක සාපිට වික්කේ ලක්ෂ 34ටයි කියලා කියන්නේ. දැන් රහස් පොලිසිය අර රිෂාඩ් බදුර්දීන්ව බේරන චරිත සහතික දෙනවා වගේ රහස් පොලිසිය වෙන මොකක්වත් නෙමෙයි කරන්නේ මේ අපරාධකාරයම බේරා ගැනීමේ තිප්පොළක් බවට පත් කරලා. ඒ කරලා වුන් දැන් බලන්නේ මාධ්‍යවේදියාව හිරේ දාන. මේ රටේ මාධ්‍යවේදීන් බිය ගන්නවා. ඒ අන්තවාදයට එරෙහිව වහබ්බාදී අන්තවාදයට එරෙහිව පෑනක් හසුරවන්න තියෙන නිදහසයිතිය මංකොල්ල ගන්න මාධ්‍ය භීතියකට ලක් කරන්නේ. එක පැත්තකින් මහානායක හාමුදුරුවන්ගේ අනුශාසනාවන් වලට වැටබඳින්න යනවා. අනෙක් පැත්තෙන් මාධ්‍යවේදීන් වහබ්වාදී අන්තවාදී විසකුරු ක්‍රියාකාරීත්වය පිළිබඳව ලියන්න බැරි කරන විදියට ඔවුන්ව හිරේ දාන්න යනවා. රිෂාඩ් බදුර්දීන්ලාට චරිත සහතික නිකුත් කරනවා. සාෆි දොස්තරවත් හොදලා නාවලා පුයර දාලා එළියට දාන්න දැන් ඔක්කොම වැඩ ටික රහස් පොලිසිය කරගෙන යනවා.